සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනාවෙන් සුවය ලැබූ ශ්‍රී ලාංකීය දෙවන රෝගියාත් කෙදරයයි. ඉතාලියේ කොරෝනා මල්සිරු අතරට ශ්‍රී ලාංකිකයෙකුත් සිටින බවට සැකයක්. ලෝකෙන්ම මරණ 18,900ක් පණි. රටටම ඇඹිරි නීතිය. බස්නාහිරටත් පුත්තලමටත් උතුරටත් හැර අනෙක් පළාත්වල හෙට උදේ 6ට අවසන්. යළි 10:12 සිට ඇඳිරිය. දියුණු වෙමින් පවතින රටවල් ලබාගත් ණයකවන්න සහන කාලයක් ලබා දෙන්නේයි ශ්‍රී ලංකා ජනපති ලෝක මූල්‍ය ආයතන වලින් ඉල්ලයි. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් ටත් කොරෝනා. දේශීය ප්‍රවෘත්ති. දෙවන ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාද සුව වී අද රෝහලෙන් පිටව ගියා. එනුව මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 3 දෙනෙකු මෙවන විට සුවය ලබා තිබෙනවා. 99 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා. අද පස්වරු 4:30 වන තෙක් වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු සම්බන්ධයෙන් වාර්තා වුණේ නැහැ. COVID-19 නැත්නම් කොරෝනා වෛරසය මුළුමහත් ලෝකයම ගිලගෙන ඉන්න මොහොතක්. අපේ රටත් මේ වෛරසය නිසා දැඩි අසිරුතාවකට පත්වෙලා ඉන්න මොහොතක්. හැබැයි රජය සෞඛ්‍ය අංශ මේ සියලු කාර්ය මණ්ඩලවල මැදිහත් වෙමින් කොරෝනා වෛරසය මර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මකයි. එනිසාමයි කොරෝනා ආසාදනය වීමෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ දෙවන ශ්‍රී ලාංකික රෝගියාත් අද දවසේදී රෝහලින් පිටව ගියේ. දැන් මේ වෙනකොට කොරෝනා ආසාදනය වුණු සම්පූර්ණයෙන්ම රෝගීන් 3 දෙනෙකු සුවය ලබා තිබෙනවා ශ්‍රී ලංකාවේදී චීන ජාතික කාන්තාව ඇතුළුව. එතරම්දී අද සවස් කාලයේ වන විට සවස 4:30 පමණ වන විට අද දවස සඳහා කොරෝනා රෝගීන් කොරෝනා ආසාදිතයන් හමු වුන් නැති බව තමයි සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රවන්නේ ආරච්චි මහත්මිය සඳහන් කළේ. ඒ තමත් හොඳ තත්ත්වයක් බව අප විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. එතරම්දී නිරෝධායනයට ලක් වූ දෙවෙනි කණ්ඩායමත් අද දවසේදී සාර්ථකව ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් ඔවුන්ගේ නිවෙස් බලා පිටත්වගේ බව අපිට වාර්තා වුණා. එතරම්දී දිවයින පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා රෝහල්වල කටයුතු උපරිම කාර්යක්ෂමතාවෙන් සිදුවන අතරදී වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සඳහන් කළා දිනකට රුධිර සාම්පල් 70% අතර ප්‍රමාණයක් පරීක්ෂා කරනවා. යතරින් රෝගීන් වාර්තා වන්නේ 5 දෙනෙකු පමණක් බව. ඉතින් මේ තත්ත්වය ඉතාමත් සුබ තත්ත්වයක්. අද දවසේදී තත්ත්වය ඊටත් වඩා සුබයි. ඒ නිසාම ජනතාව විදිහට අපි කොරෝනා රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව අපි සඳහන් කරන්නට ඕනේ. කොරෝනා රෝගීන් 102 දෙනෙකු මෙරටින් හමු වුණා. රෝගීන් 88 දෙනෙකු IDH රෝහලේද 10 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ හා 1 කුමුල්ලිරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැනට වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව 255ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගියා චීන ජාතික කාන්තාවක්. ඇය නිසි ප්‍රතිකාරවලින් සුව ලැබීමෙන් පසුව බෞරට බලා ගියා. නිරෝධායනයට ලක් කළ දෙවන කණ්ඩායමද අද දිනේ එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව කියා. මේ වෙලෙට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල හිටිය අවුලුන් 444 දෙනෙකු අද දිනේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් මුදුහැරීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන් දින 14ක නිරෝධායන කටයුත්තකට සහභාගී වූ බැවින් සෞඛ්‍ය අංශවල උපදේශවලට අනුව එම නිරෝධායන කටයුත්ත නිම වූ නිසා මෙසේ ඔවුන් නිවෙස්වල බලා යෑමට අපි කටයුතු කරනු ලැබුවා. මේ අවදානම් දිස්ත්‍රික්ක 3 අතරින් විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම පිට ආරංචි වෙනවා. එහි හෝටල්වල සංචාරකිනුත් 900කට අධික සංඛ්‍යාවක් සිටිනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ දැනට රෝගීන් 13ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වූ රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අය සහ වෙනත් රටවල් වලින් පැමිණි උදවිය. ඒ නිසා මේ සංචාරකීන් විවිධ ස්ථානවලට රැගෙන යාමට වඩා එම සංචාරකීන් එම හෝටල් වලම හැකිතරම් සිටීම වඩා සුදුසු බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. සමාජගත වන මෙවැනි පුද්ගලයන් පිළිබඳ සමාජයේ අනියතභයක්
ඇතිකරගත යුතු නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන තුළදී හැකි උපරිම අයිරින් යුද හමුදාව තමන්ට සැලකූ බවයි නිරෝධායනෙන් පසුව අද දිනේද පිටව ගිය පිරිස් ප්‍රකාශ කළේ. කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අද දිනේ නිවෙස් බලා පිටත් කර හැරි පිරිස කුරුණෑකලදී ඥාතීන්ට බහර දුන්නා. ඊට පෙර යුද හමුදාවෙන් ඔවුන්ට ආහාර පාන ආදී ලබා දී නිරෝධායනයට ලක් වූ බවට සහතිකයක් ද නිකුත් කළා. වෛද්‍යවරු ඉගෙන සොයා බැලුවා, කෑම බීම වලින් කිසිම අඩුවක් නැහැ. හැම දෙයක්ම ඒ පහසුකම් සලසලා දුන්නා. පොඩි දරුවෝ ගැන හොයලා බැලුවා. අපි ගොඩාක් සන්තෝෂෙන් තමයි මේ ගමන යන්නේ. සෑම පහසුකමක්ම සලසලා අපිට ඉන්න ඉතින් තැන් වලදී කිසිම අඩුපාඩුවක් නැතුව අතිගරු ජනාධිපතිතුමාට ගොඩක් අපින් සිද්ධ වෙනවා මේ කරපු ක්‍රියාමාර්ගයට. මෙතර විදේශන්හි සිට මෙරටට පැමිණි පසු නිරෝධායනය කළ පළමු කණ්ඩායම ලෙස පුද්ගලයන් 311 දෙනෙකු ඊයේ නිවෙස් බලා පිටත්ව ගියා. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින්නේ නැතුව හිතුවක්කාර ලෙස හැසිරීමෙන් අපේ රට භයානක තත්ත්වයකට ඇද වැටිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ. මුලින් වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සාම්පල දවසකට 2ක් 3ක් 8ක් 10ක් ලැබෙමින් පැවතුණා. එයින් 20ක් 30ක් විතර පොසිටිව් සාම්පල් ආවා. නමුත් මේ පහුගිය දවස් 5 තුලම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දිනකට 70ත් 100ත් අතර ප්‍රමාණය පරීක්ෂණ ඉටු කරලා තියෙනවා. නමුත් මේ දවස් ටිකේ අපිට උපරිම හම්බෙලා තියෙන්නේ 5 දෙනයි මේ රෝගයේ සහිත රෝගීන් විදිහට. ඒක හොඳ ප්‍රවණතාවයක්. මේ විදිහටම මේක පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් මේ රටේ මේ රෝගය ඉතාමත් හොඳින් පාලනය කරන්න. ඒකට ඔබේ සහයෝගය 200%ක්ම අවශ්‍යයි. ඔබ හිතුවක්කාර වෙලා සමාජයට අනාරක්ෂිතව මිනිස්සු අතර ගැවසෙන්න පටන් ගත්තොත් එකපාරම අර රබර් බෝලේ අතෑරුවම ඒක උඩ එනවා වගේ විස බීජ ආසාදිතින් ප්‍රමාණය සමාජයේ වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ රට ඉතාමත් බරපතල අනතුරකට යනවා. ගුණගරුක යුක්ති සහගත සමාජයේ පුරවැසියන් විදිහට රජය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන අවවාද අකුරටම පිළිපදින්න. ඔබ සමාජ මාධ්‍ය ජාලාවල යන වැරදි ප්‍රචාර ෂෙයා කරන්න ගියොත් එහෙම වැරදි මත ගිහිලා මිනිස්සු වැරදි විදිහට ක්‍රියා කරන්න පුළුවන්. හින්දා අවස්ථාවාදීන් වෙන්නට එපා. කොරෝනා මර්ධනය කිරීම සඳහා රජය සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ලංකාවම මුළු ලෝකයටම ආදර්ශයක් දෙමිනුයි යන්නේ. ඉතාම හොඳ තත්ත්වයකට යන්නට උත්සාහ කරමින් සිටිනවා. තවමත් සමහරු අපි කියන දේ අහන්නේ නැහැ. මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලා හිටින්නේ. රජයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු මේ සියලු දෙනාම එම රෝගය මර්ධනය කිරීම සඳහාත්, ඒ වගේම රෝහල් වලට අවශ්‍ය සියලු දේ සැපයීම සඳහාත් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජයක් විදිහට අරගෙන තියෙනවා. හිතනවටත් වඩා ඉස්සරහට ගිහිල්ලා අරගෙන තියෙනවා. හැබැයි වගකීමේ ඉතුරු යම් කොටසක් තියෙනවා. පුරවැසියන් වන ඔබත් මමත් අප සියලු දෙනාගේමත් අතේ තියෙනවා. නිරෝධායනයේ කළ යුතු අය තවදුරටත් සිටින්නේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවකින් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්පා තිබෙනවා. කොරෝනා ආසාදනය වීම වැළැක්වීම සඳහා සියලු දෙනා නිසි පරිදි හැකි සෑම අවස්ථාවකම දැත්සේ දිය යුතුයි. එමෙන්ම දෙදෙනෙකු අතර මීටරයක අවම දුර සීමාවද තබාගත යුතු වෙනවා. කොරෝනා වසංගතයෙන් නිදහස් වීමට හැකිවන්නේ මෙවැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුකමනය කිරීමෙන් පමණයි. මෙතර විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වී නැති පිරිස අතර සිටින දරුවන් පිළිබඳ පසුගියදා නිවේදනය කළ අතර එයින් මෙම ඡායාරූපවල සිටින දරුවන් ස්වයං නිරෝධායනයකට ලක්ව ඇති බැවින් ඔවුන් පිළිබඳ තවදුරටත් සොයාබැලීම අවශ්‍ය වන්නේ නැති බවයි පොලිසිය දැනුම් දෙන්නේ. තුන්දෙනෙකු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. ලංකාවේ තත්ත්වය තමයි ඒ අපි දැක්කේ. ඒ අතරේදී ලෝක තත්ත්වය පිළිබඳව සලකා බලනකොට අද දවසේදී විශේෂ සිදුවීමක් වාර්තා වුණා. ඊයේ දවසේදීත් අපි ඔබට සඳහන් කළා එලිසබෙත් මහරැචින වින්සර් මාලිගය බලා පිටත්ව ගියා. ඒ අතරේදී ඔටුන්න හිමි චාල්ස් කුමරුට අද දවසේදී කොරෝනා ආසාදනයේ වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට ප්‍රතිකාර කරන බව තමයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අතරේදී වෛරසය ආරම්භ වූ චීනයේ හුබේ ප්‍රාන්තයේ තත්ත්වය දැන් සැලකිය යුතු මට්ටමේ හොඳ අතරපත් වෙලා තිබෙනවා. රෝගීන් අද දවසේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අතරදී ඉතාලියේ තත්ත්වය ගත වූ පැය 24 තුළ ටිකක් දරුණු තත්ත්වයට පත් වෙයි තිබෙනවා.
රෝගීන් ඊයේ දවසේදී 602ක් වාර්තා වුණා. හැබැයි ගත වූ පැය 24 තුළ රෝගීන් සංඛ්‍යාව 700කට වැඩි පිරිසක් ඉතාලියෙන් වාර්තා වුණු බව තමයි අප නියෝජිතවරයා සඳහන් කළේ. ඒ අතරේදී ස්පාඤ්ඤයේ රෝගීන් 514 දෙනෙක් අද දවසේදීත් වාර්තා වුණා. ඒ වගේම දැන් ඉන්දියාව දින 21ක කාලයකට සම්පූර්ණයෙන්ම රට වසා තබන තත්ත්වයකට පත් කර තිබෙනවා. ඉතින් මේ තමයි ලෝකය අරගෙන තියෙන පියවර. ලෝපුරා සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19643 දක්වා ඉහළ යැත්තේ ආසාදිතයන් 436481ක් ලෙසයි වාර්තා වන්නේ. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 111888ක්. වෛරසය මේ වන විට ලෝපුරා රටවල් 197කට පැතිර ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසු වන බවයි බකින්හැම් මාලිකා ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කැමිලා පාකද ආසාදන පරීක්ෂණයට ලක් කෙරුණද ඇයට වෛරසය ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය මීටර් දෙකක් ලෙස තබා ගනිමින් ඉදිකිරීම් කටයුතුවල නිරත විය හැකි බවයි රජය දැනුම් දී ඇත්තේ. ඉතාලියේ කොරෝනා රෝගීන් මියාම ඉහළ ගොස් තිබෙනවා. වයස අවුරුදු 70ක ශ්‍රී ලාංකිකයෙකුද මියගිය අය අතර සිටින බවයි ඉතාලියේ අප විශේෂ නියෝජිත ශ්‍රීමාල් පතිරාජ පවසන්නේ. ගෙවුණු පැය 24 තුළ ලැබුණු මරණ 743න් ඒ අතර ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට ඉතාලි මාධ්‍ය වාර්තා කරා. ඒ සම්බන්ධව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ඔවුන්ද සඳහන් කළා එවැනි තොරතුරක් ඔවුන්ට ලැබී තිබෙන බව. ඉතාලියේ සිදුවන සෑම මරණයක්ම පැය 24ක් යන්නට පෙර ඔවුන් භූමිදානය සිදු කරනවා. ඒ නිසා අදාළ දළ වාර්තා එක සැනින් අපට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ මොහොත වන විට ඉතාලියට දැඩි ශීතල දේශගුණයක් නැවතත් ඇති වී තිබෙනවා. හිම පතිත වෙනවා සමහර පැතිවලට. ඒ නිසා සහන කණ්ඩායම් වලට සහ වෛද්‍ය සේවා වලට දැඩි දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදු වෙලා තිබෙනවා. චීනයේ හුබේ පළාතෙන් ආරම්භ වූ COVID-19 වෛරසය රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල කරද්දී චීනෙන් වාර්තා වන ආසාදිතයන් ගණන කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ඒ රට ක්‍රියාත්මක වූ ගමන් තහනමද ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. කෙසේ වුවද හුබේ පළාතේ නගර කිහිපයකට පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ දිනේදී චීනෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 47ක්. මරණ 4ක්ද සිදු ඇති අතර නිරෝධායන කටයුතු රට පුරා අකණ්ඩව සිදු කෙරෙනවා. චීන මහා ප්‍රාකාරයේද අර්ධ වශයෙන් සංචාරකයන්ට විවෘතව පවතින අතර වුහාන් නගරයට පනවා ඇති සංචාරක තහනම ලබන 8 වනදා සිට ඉවත් කිරීමටයි තීරණය වී ඇත්තේ. කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අඟවනවා. චීනය හා ඉතාලියෙන් පසු වෛරසය වැඩි වශයෙන්ම ව්‍යාප්ත වී ඇත්තේ ඇමරිකාව තුළයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ එළඹෙන පාස්කු දිනේ වන විට මෙම තත්ත්වය පාලනය කළ හැකි බවයි. ඊයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළා. දින 21ක කාලයකට ඒ බල පැවැත්වෙනවා. මේ හේතුවෙන් බිලියන 1.3ක ජනගහනයට නිවෙස් තුලට වී කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. ඉන්දියාව වසා දැමීමේ තීරණය දැනුම් දීමත් සමගම ජනතාව කඩසාප්පුවලට ඇදී එන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. රට වසා තැබෙන කාලය තුළද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටද පහසුකම් සලසා ඇති බවයි බලධාරීන් පවසන්නේ. ඔස්ට්‍රේලියාවෙන් ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 427 දෙනෙකු වාර්තා වුණා. අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට හැකි පුද්ගලයන් ගණන 10 දෙනෙකු වන අතර මංගල උත්සවයකට සහභාගී විය හැකි පුද්ගලයන් 5 දෙනෙකුට පමණයි. මේ අතර ඉරානයේ සියලු විදේශාධාර ප්‍රතික්ෂේප කර තිබෙනවා. පැය 24ක් තුළ එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1762ක්. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා උපකරණ නිෂ්පාදනය වේගවත් කරන ලෙස දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් උපදෙස් ලබා තිබෙනවා. වෛරස ආසාදිතයන් පරීක්ෂා කිරීමේ උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිරීක්ෂණ චාරිකාවකද ඔහු නිරත වුණා. කොරියා දේශ සීමාවන්හි පරීක්ෂා කිරීම දැඩි කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සෞඛ්‍ය අංශ මුක ආවරණ දකුණු කොරියාවේ සියලුම පුද්ගලයන්ට අනිවාර්ය කර තිබෙනවා. අවශ්‍ය කාරණාවකට හැර නගරයට පැමිණට එපා කියන කාරණාවයි ඔවුන් නිරන්තරයෙන්ම ජනතාවට දැනුවත් කිරීම කරන්නේ. වරාය ගුවන්තොටුපළ සහ අනිකුත් කිසිදු ස්ථානයක් හෝ පළාතක් වසා දමන්නට දකුණු කොරියානු බලධාරීන් මේ දක්වා කටයුතු කර නැහැ. දකුණු කොරියාවේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුරක්ෂිතව මෙහි තවදුරටත් රැඳී සිටිනවා. ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් මේ කොරෝනා වෛරසයේ කිසිදු බලපෑමක් ඇති වී නැහැ මේ දක්වා.
ලෝකයේ කොටස් වලට පුළත් අද දවසේදී ඉහළ ගියා. හැබැයි මේ හැම දෙයකින්ම ලෝකීය ආර්ථිකය පිළිබඳ කිසියම් අදහසක් ලබා දෙනවා. අපි ඔබට සඳහන් කරන්නේ දැන් මේ ගත වෙන්නේ ඇඳිරි නීති කාලය තුළ ඔබ වඩාත් විමසිල්ලෙන් අවධානයෙන් කටයුතු කරන්න කොරෝනා ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ජනතාව ඒකරාශී වීම වලකමින් නිවසටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ආරම්භේ. ගොවියා සහ දේශීය ආර්ථිකයේ ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. සහල් සහ එළවලු දිවෙන පුරා බෙදාහැරීමේ විධිමත් යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා. මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු සලසා තිබෙනවා. ආහාර ද්‍රව්‍ය බෙදහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව සිදුවනවා. රෝගීන්ට ඖෂධ බෙදහැරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. සෑම ප්‍රාදේශිකයකටම පැය 24ම විවෘත ඉන්ධන හලක් ඇති කර තිබෙනවා. වාණිජ බැංකු අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා. රට තුල කොරෝනා වෛරසය COVID-19 පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කර තිබෙනවා. සමූපකාර සහ සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජන ජීවිතයේ යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙවීම, සම්බන්ධීකරණය සහ පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසල් රාජපක්ෂ මහතා පවසනවා. සමස්ත ක්‍රියාදාමයේ කොරෝනා මර්ධනයට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගෙන යන වැඩපිළිවෙලට යටත් විය යුතුයි. ජන ජීවිතයේ බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමද අවශ්‍යතාවයක්. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකින පරිදි රට තුල නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතා වෙත බෙදහැරීමට සැලසුම් කර තිබෙනවා. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණ රැසකට එළඹෙමින් බැසල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. සහල්, පොල්, එළවලු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපීමේ හැකියාව පවතිනවා. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදීගෙන සමූපකාර සහ සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව අත්‍යවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදහැරිය හැකි බව බැසල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඒවා ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිලකණන් යටතේ සකස් කර ලබා දිය හැකි. ක්‍රියාදාමයේ මෙහෙවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේද සහාය ලබා ගන්නවා. රජ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටෝරුවලට අනුවම නිවසටම ඖෂධ බෙදහැරීමට තීරණය කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශද මීට දායක කර ගැනීමට සූදානම් කර තිබෙනවා. පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලදී ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද සාකච්ඡා කර තිබෙනවා. වෙළඳ සහ අත්‍යවශ්‍ය කටයුතු වලට දායක වන අයුරින් වාණිජ බැංකුව විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. දුරකථන ඇණුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදහැරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස බැසල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටිනවා. සමස්ත ව්‍යාපෘති අරමුණ ජනතාව ඒකරාශී වීම වලක්වා කොරෝනා වෛරසයේ මර්ධනයට සෞඛ්‍යංශ ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමයි. බෙදහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම සේවා නිලධාරීන්, කෘෂි පරීක්ෂණ නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. මෙවන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන අපනයන ක්‍රියාවලිය නවතා ඇති මොහොතක උද්ගතව තත්ත්වයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුල ගොඩනැගීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. වගා සහ දීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා.
එළවලු මෙන්ම වී බඩ ඉරුඟු උඳු මුං කව්පි කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. චමල් රාජපක්ෂ, බන්දුරු ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති ඇඳිරි නීතිය මේ වන විට මුළු දිවයිනටම බලපැත්වෙනවා. බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි රජය අවධාරණය කරන්නේ. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 2797 දෙනෙකුට වැඩි පිරිසක් අතරංගුවටගෙන ඇති බව පොලිසිය පවසනවා. වාහන 729ක්ද පොලිස් භාරයට ගැනුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අධි අවධානම් කලාප ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඊයේ නම් කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. පුත්තලම සහ උතුරු පළාතේ දිස්ත්‍රික් පහකට පනවා ඇති ඇඳිරි නීතිය ලබන සිකුරාදා උදෑසන 6ට ඉවත් කෙරෙන අතර එය යළි මධ්‍යහන 12ට පැනවෙනවා. සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ඉවත් කෙරෙනවා. එදිනම දහවල් 12ට එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂකංශ සහ මාධ්‍ය ආයතන සේවකීන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත පුද්ගලයින්ට ඇඳිරි නීති කාලය තුළ ගැටලුවකින් තොරව මාර්ගවල ගමනාගමනයට අවසර ලබා දීමට පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. මින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන්. එක් රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම, වෙළඳාම් කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන්ද බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට ඇතිවෙන සමාජීය ගැටලු විසඳීමට පොලිස් මූලස්ථානයේ දුරකථන අංක 3ක් හඳුන්වා දී තිබෙනවා. ඒ 119 හෝ 0112 44 44 80 හෝ 0112 44 44 81 එම දුරකථන අංකයි. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට ඇතිවෙන රෝගී තත්ත්වයන්, විදුලිය බිඳවැටීම්, ජල සැපයුම බිඳවැටීම හෝ ඖෂධ අවශ්‍යතා සඳහා මෙම දුරකථන අංක ඇමතීම මගින් සහයෝගය ලබා ගත හැකි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුර දිවයිනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. විදේශීය සංචාරකයන් රැගෙන යාමද තහනම් බවයි පොලිසිය පවසන්නේ. ඇඳිරි නීති කාලය තුළ සුසැල්ද විවෘතව තැබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් කටයුතු සඳහා අවසර හිමිවන අතර සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයටද අවසර ලබා දී තිබෙනවා. මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය නතර කිරීම සඳහායි. මේ වන විට රටේ පවතින තත්ත්වය අවබෝධ කරගනිමින් නීති රීති ක්‍රියාත්මක වන තෙක් බලා නොසිට මෙම වැඩපිළිවෙල සඳහා සහාය දීම සියලු දෙනාගේ යුතුකමක් වනවා. COVID-19 තර්ජනය හමුවේ දියුණු වෙමින් පවතින රටවල් ලබාගත් ණය ගෙවීමට සහන කාලයක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක මුල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා. කොරෝනා තර්ජනයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති දියුණු වෙමින් පවතින රටවල් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙසට ජනාධිපතිතුමා ඉල්ලා තිබෙනවා. බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය ආධාර නියෝජිත ආයතනවලට මෙම ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද ඉල්ලීමක් කළා. සංවර්ධනය වෙමින් පවතුණු රටවලට ඒ සඳහා මුහුණ දීම, මහජන සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මෙම සහනය උපකාරී වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. රජය ලබා දෙන සහන පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ජාලවලින් ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය පැතිරියාම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපීම වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. වගකිව යුතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් එහිදී තීන්දුව රැසක් ගෙන තිබෙනවා. මෙම තීරණ හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිතාමතාම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහිද අවධානය යොමු ව තිබෙනවා. මූල ශක්තිය ඇති අය මෙන්ම නැති අයද මෙම ව්‍යසනෙන් පීඩාවට පත්ව සිටිනවා. එවැනි වටපිටාවක දේශපාලන අවශ්‍යතා ඉස්මතු කරමින් සිදුකරන මෙවැනි ක්‍රියා හෙළා දකින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. සමස්ත රටවැසියාම අනතුරකට මුහුණ පා සිටින මෙම අවස්ථාවේ රජයේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන ලෙසට රාජ්‍ය සියලු සමාජ මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා. සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ නීතිඥවරුන් කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා. එසමගින් අයිටීඑන් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ බීනගපත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk